දහස් විස්ස වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදා හැරීමේ කටයුතු මෙවන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව අද සිට දිවයිනපුරා සියලු පාසල් වෙතින් සිසු දරුවන්ට මෙම තිළිණපත් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර කාණ්ඩ 11කින් සමන්විතව මෙවර නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කර තිබෙනවා. රුපියල් 440, 525, 580, 645, 745 සහ 795 රුපියල් 850 රුපියල් 1065 රුපියල් 1375 සහ ශ්‍රේණි මට්ටම අනුව තිරිනපත් වටිනාකම තීරණය කර තිබෙනවා. තිරිනපත් මිලියන 4.2ක් 2020 වර්ෂයේ සඳහා මුද්‍රණය කර ඇති අතර දීප ව්‍යාප්තව සියලු පාසල් දරුවන් වෙනුවෙන් එම තිරිනපත් ලබා දීමට පියවර ගැනෙනවා. මීට සමගාමීව දුෂ්කර අති දුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිරිනපත් ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2005 ඇල ඉරක් 1 සහ 2006 ඇල ඉරක් 43 චක්‍රලේඛන ප්‍රකාරව පළත් හා පළත් අධ්‍යාපන කාර්යාල විසින් දුෂ්කර හා අති දුෂ්කර පාසල් ලෙස තෝරා දී ඇති පාසල් 4690ක සිසුන්ට පාවහන් සඳහා තිළිණපත් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 950ක මුල්‍ය පිරිවැයක් දරා තිබෙනවා. පාවහන් තිළිණපත් ලක්ෂ 7ක් ඒ අනුව හඳුනාගත් පාසල් සිසුන් වෙත පිරිනැමීමට නියමිතයි. පාවහන් සඳහා ලබා දී ඇති තිළිණපත් 1 සිට 13 ශ්‍රේණිය සඳහා රුපියල් 1200ක් හා 4-5 ශ්‍රේණි සඳහා රුපියල් 1300ක්ද 6-9 ශ්‍රේණි සඳහා රුපියල් 1400ක් ලෙසද 10 සහ 13 ශ්‍රේණි සඳහා රුපියල් 1500ක් වශයෙන්ද කාණ්ඩ 4ක් යටතේ නිකුත් කර තිබෙනවා. මින් පෙර අවස්ථාවල දේශපාලඥයන්ගේ ඡායාරූප සහිතව නිකුත් කර තිබූ තිරිනපත වෙනුවට පාසල් සිසු දරුවන්ගේ ඡායාරූපයක් ඇතුළත් කර සියලු තිරිනපත් නිර්මාණය කර තිබීමද මෙවර සුවිශේෂත්වය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.